උන්දෙල්ලම මේ ඉස්කෝලේ වැඩක් කරන්නෙම නැද්ද මන්ත්‍රී මේ තුමා SLT Mobitel Home Broadband සමගින් non-stop ගමනකට data බෝවන් විදල්පතුමා මට කියන්න කවුද මේ වැඩේ කරන්න දෙන්නේ නැත්තේ කවුරු කරන් දෙන්නේ තෑවන්නේ තුමා එහෙනම් මොකද තාම ලිස්ට් එක ආවේ නැත්තේ ලිස්ට් එක හදන්න දීලා තියෙන්නේ ලිස්ට් එක හදන්න දීලා තියෙන්නේ අර ටීචර්ලා දෙන්නටනේ උන් දෙන්න මේ ඉස්කෝලේ වැඩක් කරන්නෙම නැද්ද මන්ත්‍රී මේ තුමා පොඩක් කතා කරොත් හොඳයි නේද ලස්සනට ටීචර්ස් ලට උම්මුම් ගන්න එපා ඒගොල්ලෝ ගුරුවරුනේ අනේ මේ රන්තිලක ඔයාමට කතා කරන්න උගන්වන්න එනවද මේ මන්ත්‍රීතුමා ඔබතුමා හරි අපි උගන්වනවා මොකද අපේ රාජකාරිය තමයි උගන්වන එක අපි පොඩි ළමයින්ට උගන්වනවා අ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැති අයට පස්සේ හරි උගන්වනවා ඒක අපේ රාජකාරිය එකක් මතක තියාගන්න මේ ගුරුවරු නිකම්ම මෙතනට ඇවිල්ලා නැහැ මේගොල්ලෝ ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එහෙම නැත්නම් මේගොල්ලෝ ගුරු අභ්‍යාස විද්‍යාල වලට ගිහිල්ලා ඉගෙනගෙන අද මේ තැන් වලට ඇවිල්ලා ඉන්නේ ඒ නිසා ඒගොල්ලන්ට සෞතු විදිහට කතා කරන්න එපා එච්චරයි මේ පළාතේ മന്ത്രി වෙච්ච මම උන් ඉස්සර දන නමන්න ඕන මෙතන දැන් දන නමන කතන්දරයක් තිබ්බද මම එහෙම එකක් කිව්වද මේ මන්දුතුමා නිකන් බොරු බොරු ප්‍රශ්න ඇති කරගන්න හදන්න එපා මම මෙතන කිව්වේ ගුරුවරුන්ට ගෞරවයක් දීලා කතා කරන්න කියලා විතරයි ඈ උන් මුංගාල සත්තුන්ට වගේ ගුරුවරුන්ට කතා කරන්න අපි කවුරුත් කැමති නැහැ මොකද්ද മന്ത്രിතුමා වෙන්නේ මෙතන අපි ආපු වැඩේ කතා කරන්නේ නැද්ද මට දැන් වෙලත් යන වැඩක් තියෙනවා කරගන්න පේනවනේ පේනවනේ මේ මහත්තයාවේ මේ ස්කෝල්ට උදව් කරා දුප්පත් ළමයින්ට පොත්පත් බෙදලා දෙන්න ඒක ලිස්ට් එකනේ මං ඉල්ලුවේ ඔයාලා මොනවද මේ කතා කරන්නේ පොත් දෙන්න එක හොඳ වැඩක් ඒක ගැන ගැටලුවක් නැහැ මෙතන ගැටලුව ආවේ ගුරුවරුන්ට කතා කරන්න දන්නේ නැති උන් කියනවට අපි කැමති නැහැ සතුටු වෙන්න මං ආවේ මේ නරක වෙලාවකද දන්නේ නැහැ නෑ 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 ඔබතුමා මේ හරිම වෙලාවට ඔබතුමා විතරයි මෙතනට අඩු වෙලා තිබුණේ දැන් ඒකත් හරි මොකද മന്ത്രിතුමා ප්‍රශ්නේ දැන් දුනේෂ් මහත්තයා මොකටද මං ආවේ විදුහල්පතිතුමා හම්බෙන්න. ඔක අලුත් නැටුමක්වත් නටන්නද? മന്ത്രിතුමා අලුත් නැටුමක් કરી වන්නමක් કરી ඈ අලුත් තාලයක් કરી මම මේ විදුහල්පතිතුමත් එක්ක කතා කරගන්න. മന്ത്രിතුමා කතා කරගන්න ආපු දෙයක් කතා කරගෙන කරුණාකරලා යන්න. යකෝ මේක මාර මගුලක් වුණානේ. මොකද മന്ത്രിතුමා මේ මම ආවත් ලැජ්ජ වෙනානේ මේ වෙලෙන්. යකෝ මෙතන මට කිසිම බලයක් නැද්ද? ඈ? එක එක්කත් මාව තමලකටවත් ජනන් ගන්න නෑනේ. മന്ത്രിතුමා මේක ඉස්කෝලේ ඈ යහපැත් ඉගෙන ගන්න පොඩි ළමයි. ඔය විදිහට අශීලාචාර විදිහට කෑ ගහන්න යන්න එපා. මේක මේ පළාත් සභාවවත් පාර්ලිමේන්තුවත් නෙවෙයිනේ. ඒ හින්දා කතා කරන දෙයක් හිමීට කතා කරගන්න. දැන් මොකද්ද කියන්නේ ප්‍රශ්නේ? මම මේ මහත්තයත් එක්ක මේ ඉස්කෝලේට ආවේ උදව් කරන්න. ඉතින් උදව් ඕන ළමයිගේ ලිස්ට් එකක් කිල්ලෝ. තාම මට ඒක හම්බුනේ නැහැ. හදන්න කිව්ව අර ටීචර්ලා දෙන්න. ඒ දෙන්න මේ වැඩේ නොකර නට නට ඉන්නවා. නෑ නෑ එහෙම කියන්න එපා. මොකද ඒ ටීචර්ලා දෙන්න මට කිව්ව විස්තරේ. මොකද්ද කිව්වේ? ඔය හදිස්සි උනන්දුව, හදිස්සි උපකාර ඔක්කොම මේ ඡන්දේ ළඟ නිසානේ. ආ? ගුරුවරු කැමති නැහැ ඒවට මේ ළමයි කඩේ යවන්න. එතකොට උන්ට පොත් එපා. එපා മന്ത്രിතුමා. ඔය ඡන්දේ කාලෙදී නිකන් දෙනේව කෑවේ ඉස්සර මිනිස්සු. දැන් එහෙම නැහනේ. ඒ නිසා ළමයිට පොත් නැත්තම් අපි සල්ලි එකතු කරලා හරි පොත් අරන් දෙනවා. නේද රන්දිරක සර්? නැතු. ආ. ඒකත් එහෙමද? එහෙනම් මේකේ පිටිපස්සේ තින්නේ ඔහෙම තමයි. ඒක ඉදින් മന്ത്രിතුමාට කැමති විදියට හිතා ගන්න. ආ මෙහෙමයි. ආ ඇත්තටම මේක පිටිපස්සේ අපිත් තින්නවා. ගුරුවරුත් කොටින්ම කැමති නෑ මේ වැඩේට. ඉතින් മന്ത്രിතුමාට පුළුවන්නේ වෙන ඉස්කෝලකට ඔය පොට්ටික දෙන්න. අපි නෙපයි කියන්නේ වෙන ඉස්කෝලෙ එපයි කියන්නේ එහෙම එකකට ගිල දෙන්න. නෑ නෑ නෑ. මට දෙන්න ඕන ගමේ ඉස්කෝලෙටමයි. මොකද മന്ത്രിතුමාගේ ඡන්ද ටික මේ පැත්තේ තියෙන හින්දාද? රොෂා. කතා
වඩිනුද?